එල්පිල් තරගාවලියේ මේ වෙද්දි දරුණුම ප්‍රහාරකයො දෙන්න බවට පත් වෙලා ඉන්නේ තිසර පෙරේරාත් එක්ක ඇන්ඩ්‍රූ රසල්. රසල් පහර දෙන්නේ එහෙම පහර නොදී බැරි තරගයක. පන්දු අර පහකට සීමා වුණු තරගයේ ආරම්භක ප්‍රතිකරු විදිහට ආපු රසල් එහෙම පහර නොදුන්නා නම් තමයි පුදුමේ. ඒ ප්‍රහාරෙන් පස්සේ රසල් යකෙක් වුණා. රසල්ගේ හැකියාවන් ගැන කිසිම වාදයක් නැහැ. දැනට T20 පිටියේ ඉන්න ප්‍රතිකරු අතරින් ලකුණු 3000කට වඩා වැඩි ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ වැඩිම ප්‍රහාරක වේගය තියෙන රසල්ට. හැබැයි රසල් කියන්නේ පොලට් තරම් වගකීමක් අරගෙන පහර දෙන ක්‍රීඩකයෙක් නෙවෙයි. පොලට් නායකයෙක් විදිහට වගකීමක් අරගෙන ප්‍රහාරය එල්ල කරපු ඉනිම් අපිට පසුගිය කාලේ දකින්න ලැබුණා. ඒ ඉනිම් වල ලොකු විශ්වාසයක් තිබුණා. මේ විදිහේ පොලට් වර්ගයේ ඉනිම් දෙකක් අපිට එල්පීල් තරගාවලියේදී තිසර පෙරේරාගෙන් දකින්න ලැබුණා. තිසර මේ ප්‍රහාරයන් දෙකම එල්ල කරන්නේ නායකයෙක් විදිහට කණ්ඩායම අසරණුණු අවස්ථා දෙකකදී. ඒ ප්‍රහාරවල ලොකු විශ්වාසයක් වගකීමක් තිබුණා. ඒ ප්‍රහාර නිසා තිසර රසල් වගේ නෙවෙයි පොලාඩ් වගේ කියන දේ තමයි ඒ ප්‍රහාරවලින් දැක්කේ. ඒ ප්‍රහාරෙන් පස්සේ තරගේ වීරයවුණු තිසර කිව්වේ පසුගිය කාලේ මහන්සි වුණ එකේ ප්‍රතිඵල දැන් තියෙනවා කියලා. ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්න පසුගිය කාලේ මම ගොඩක් මහන්සි වෙලා පුහුණු වීම කළා. ඇත්තටම මම ඒ විදිහට මහන්සි වුණ එකේ ප්‍රතිඵල දැන් තියෙනවා. ඒකෙන් මට ගොඩක් සතුටුයි. පසුගිය තරගේ මගේ ප්‍රතිහරමය ගැන මම කතා කරන්නේ නැහැ. මේක අලුත් තරගයක්. කණ්ඩායම පීඩනයට පත් වෙලා ඉදී තමයි මට පිටියට එන්න උනේ. මම ඒ ගැන හිතන්නේ නැතුව අපිට තිබුණු පීඩනය ඔවුන්ට එන විදිහට තමයි පහර දුන්නේ. මගේ පන්දෙවිමි බලකාය ගැන මට ගොඩක් සතුටුයි. පන්දයවන් ඔයාලට පවරන රාජකාරිය හරියට කරද්දී නායකයෙක් විදිහට මට ගොඩක් ලෙහෙසි. මම නායකයෙක් විදිහට මට පැවරන වගකීම් මේ වෙනකම් තරඟවල හරියට කළා කියන සතුට මට තියෙනවා. තිසර පිටපිට එල්ල කරන දෙවන ප්‍රහාරයක් ධනංජය සිල්වා තරගාවලියෙන් ලබා ගන්න පළවෙනි අර්ධ ශතකයක් නිසා පරාජිත කණ්ඩායමේ නායකයා බවට පත් වෙන සිදුවෙන කුසල් ජනිත් තරගයෙන් පස්සේ කියලා තිබුණේ සැලසුමක් තිබුණත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා කියලා. පළවෙනි පන්දු වාර 10 දී අපි හොඳට සෙල්ලම් කළා. ප්‍රතිවාදීන්ට ලොකු පීඩනයක් දීලා තිබුණේ. හැබැයි තිසර ධනංජය එකතු වෙලා ඒ පීඩනය අපේ පැත්තට දුන්නා. අපිට උන්ට එරෙහිව සැලසුම් තිබුණත් අවාසනාවට ඒ දේවල් හරි ගියේ නැහැ. පන්දු රැකීමේදී ලොකු අඩුපාඩු වුණා. ඒ දේවල් හදාගෙන කණ්ඩායම ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.